ගොඩක් කට්ටිය මේ ළඟදිත් මයින් කෝල්ලයක් දීලා හුවා ෆ්ලෑෂ් එකයි ට්‍රිගර් එකයි, يعني අලුතෙන්ම ගත්ත අය ෆ්ලෑෂ් එකයි ට්‍රිගර් එකයි කොහොමද කනෙක්ට් කරන්නේ, channel එකයි group එකයි එකට හැදුවට මේ දෙක කනෙක්ට් වෙන්නේ නැහැ නේ, කොහොමද මේ දෙක කනෙක්ට් කරන්නේ කියලා. يعني ට්‍රිගර් එක කියන්නේ මෙන්න මේකට. ඔයගොල්ලෝ දන්නවා මේක තමයි ෆ්ලෑෂ් එක. මේ දෙකේම review මම මගේ YouTube channel එකේ දාලා තියෙනවා. කැවිලා X2 Nikon එක මගේ X2 ට්‍රිගර් එක මේක ඇවිල්ලා TD600 ෆ්ලෑෂ් එක මේ දෙකම ගොඩ. මේක ඇවිල්ලා TTL ෆ්ලෑෂ් එකක් නෙමෙයි ඉන්න මේකට ඕන එකක් පුළුවන්. ඕන කැමරා එකක්. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ ට්‍රිගර් එකයි මේ ෆ්ලෑෂ් එකයි කොහොමද කනෙක්ට් කරන්නේ කියලා. يعني 2 මම හිතන්නේ ගොඩක් අය පාවිච්චි කරනවත් ඇති නැති වෙන්න පුළුවන්. ගොඩක් අය පාවිච්චි කරනවා X. හැබැයි මම ගාව X1 එකක් නෑ දැන්. මම ගාව තියෙන X2 එක මම ගන්නකොට X1 එක ස්ටොක් එකේ ඉවරලා නැත්නම් මාත් X1 එකට මූව් වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඒ වෙලාවේ මම ගන්න ගිය විදිහත් එක්ක. ඉතින් අපි බලමු මේ දෙක කොහොමද හරියටම කනෙක්ට් කරගන්නේ. ඕගොල්ලන්ගේ يعني ඕෆ් කැමරා මොකක් කරි ෆොටෝග්‍රැෆි වැඩකදී මේ දෙක අනිවාර්යෙන් ඕන නේ. يعني ඔන් කැමරා ෂූට් කරනකොට ඕෆ් කැමරා ෂූට් කරද්දී ලයිට්නින් ටෙක්නික් එක එක විදිහට ඕගොල්ලන්ට චේන්ජ් කරලා ක්වොලිටි අවුට්පුට් එකට යන්න පුළුවන් ෆොටෝ එකේ. ඉතින් අපි බලමු මේ දෙක කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. මුලින්ම ඔයා මේ දෙකම ඔන් කරගන්න. එකම ටයිම් එක ඔන් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මේක මම ඔන් කරගන්නවා. ඊට පස්සේ ෆ්ලෑෂ් එක ඔයා ඔන් කරගන්න ඕනේ. ට්‍රිගර් එකේ ඔන් ඔෆ් ස්විච් එක දින මෙතන ඔයගොල්ලෝ රිවيو එක බලුවා නම් දන්නවා ඇති. මෙතන මුලින්ම තියෙන්නේ ට්‍රිගර් එකේ ඔන් ඔෆ් ස්විච් එක. ඊට පස්සේ තියෙනවා මේක ඉස්සෙල්ලා තියෙන TTL laser එකේ ඔන් ඔෆ් ස්විච් එක. ඊට පස්සේ ෆ්ලෑෂ් එකේ ඔන් ඔෆ් ස්විච් එක තමයි මේක. මෙතන උඩට දාපුවාම මේකේ ටියුබ් එක පොඩ්ඩක් උඩ පහළ ගිහිල්ලා තියෙනවානේ zoom function එක. ඒකේ ටියුබ් එක පොඩ්ඩක් උඩ පහළ ගිහිල්ලා ඔන් වෙනවා. සද්දයක් එනවා 아무තු. ඊට පස්සේ ඔයගොල්ලන් ෆ්ලෑෂ් එක මම ට්‍රිගර් එක පොඩ්ඩක් පැත්තකට තියන්න. ෆ්ලෑෂ් එක ගත්තාම ෆ්ලෑෂ් එකේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන. දැන් මේකේ 16 කියලා තියෙනවා. 16ට පහලින් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මුකුත් නැහැ මෙතන. එකට ඔයා කරන්න ඕනේ මෙතන එහා පැතිනවා mod කියලා බටන් එක. මෙන්න මේක mod බටන් එක 2 සෙකන්ඩ් වගේ හෝල් ප්‍රෙස් එකක් දුන්නාම මේ වගේ ඇන්ටනා එකක් බ්ලින්ක් කරනවා ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ wheel එක අර කොනකට ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන M අකුරයි S අකුරයි M අකුරයි S අකුරයි තියෙනවා. මුකුත් නැහැ. එක්ක M අකුරයි S අකුරයි. ඔතනින් M අකුර නැතුව ඒ කියන්නේ master mod එක නැතුව ඔයා මෙතනින් slow mod එකට දා ගන්න ඕනේ. slow mod එකට දාගත්තට පස්සේ ඔයාලා මේක ඉස්සරහා බලා ගන්න පුළුවන්. මේකේ තියෙන light එක blink වෙනවා නිකන් VIP light එකක් වගේ. මම මේක master slow mod එක අයින් කරොත් එහම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒ light එක blink වෙන එක නැතුව ගියා. දැන් මේකේ slow mod එකක් නැහැ නිකන් normal flash එක තියෙන්නේ. මම දැන් මේකේ slow mod එකට දා ගන්නවා. slow mode එකට දාගත්ත පස්සේ ඔයගොල්ලෝ බලන් ගන්න පුළුවන් මේක blink වෙන light එක. ඊට පස්සේ මම මේ set කියන එක එකපාරක් ඔබනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒක එතන S අකුර තියෙන්න ඕනේ අනිවාර්යෙන්. S අකුරත් එක්ක මෙතන antenna එක එනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒක. mode කියන එකට පහලින් GRCH කියලා button එකක්. ඒ කියන්නේ group එකයි channel එකයි select කරන්න එතනින්. group කියන එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මොකද්ද උඩ select කරලා තියෙන group එක කියලා. මෙතන GR එක ඉස්සරහින් දැන් මගේ තියෙන A එක. ඔයාලට ඕන නම් මේ group කියන එක වෙනස් කරලා A B C D ඒ වගේම groups පහක් තියෙනවා. A B C D E ඔය groups පහෙන් ඔයගොල්ලෝ මේක ගොඩක් කරලාට use වෙන්නේ. ඒ කියන්නේ එක flash එක එක power stop එක. ඒ කියන්නේ තව flash එක තව stop එකක් يعني. ඒ කියන්නේ මේකේ full stop වෙන්න පුළුවන්, තව එක half වෙන්න පුළුවන්, තව එක 32 60 වගේ ටිකක් ඇඩ්වාන්ස් ෂූට් එකදී එක එක ෆ්ලෑෂ් වල එක එක ස්ටොප් තියෙන එක 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 පවර්ස් යන්නේ. ඒ වෙලාවට එකම ගෲප් එකේ දාලා තිබ්බොත් එහෙම ට්‍රිගර් එකෙන් යන පවර් එක තමයි එකම ගෲප් එකේ තියෙන ෆ්ලෑෂ් වල යන්නේ. ඒ වෙලාවට තමයි මේ ඔයාලට ඕනනොත් එහෙම කී ලයිට් එකේ තියෙන එක පවර් එකක්, ෆිල් ලයිට් එකේ තියෙන එක පවර් එකක්, බෑක් ලයිට් එකේ තියෙන එක පවර් එකක් නම් ෆ්ලෑෂස් තුනම ගෲප් තුනකට දාලා ඔයාලට ට්‍රිගර් එකෙන් පවර්ස් තුනකට යවන්න පුළුවන්. ඒ පහසු වල තමයි මේ ගෲප් කීපයකට වෙන් කරලා දෙන්නේ. ඊට පස්සේ තමයි channel එක CHK ලකක් වට බලා ගන්න පුළුවන් මෙතන. THK න තැන වට දැන් මගේ තියෙන්නේ 22 channel 22. ඒ කියන්නේ මේකේ channel 30 හරි 32 හරි මට මතක හැටියට තියෙනවා. channel 32ක් හරි 30ක් හරි. දැන් මං channel 32ම දාලා තියෙනවා. ඔයා එක්කෝ මේක වට කැමතිනම් වෙනස් කරගන්න පුළුවන්. CHK න බටන් එක 3 සෙකන්ඩ් වගේ හෝල් ප්‍රෙස් එකක් දුන්නාම එතන CHK න කොට බලා ගන්න පුළුවන් blink වෙනවා. ඒක ඊට පස්සේ ඔයාලට මේ wheel එක කරකවද්දි ඒකත් ඔයාලට channel ගන්න මාරු කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට default මම දන්නේ ඇයි කියලා ගොඩක් photographers ලා use කරන්නේ 22 channel එක. වෙනසක් නැහැ මම channel 1 එකත් use කරලා තියෙනවා. හැබැයි default ගොඩක් අය use කරනවා 30 මේ 22 channel එක. ඒ කියලා නම් දන්නේ. ඉතින් මාත්‍රින් ඒ හින්දා යූස් කරනවා. එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. ඔයාලට කැමති කාලේ යූස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලෑෂ් එකේ ඔයාලට කරගන්න තියෙන මෙච්චරයි. හරි. ඔයාලට කරගන්න තියෙන මෙච්චරයි. මම දැන් 22 channel එක group එක තියෙන්නේ. මම දානවා group එක A. group එක A දානවා. මේක තමයි trigger එක. trigger එකේ මම මුලින්ම trigger එකේ channel එක මම දා ගන්නවා. දැන් අරකේ තියෙන්නේ 22 channel එක. ඊට පස්සේ group එකේ ඒක තියෙන මම A දාලා. මේකේ මම දැන් දා ගන්නවා මේකේ channel එක.
තියෙන්නේ නම් channel එක 22 මොනවා මම දා ඔයගලන්ට පෙන්වන්න කරන්නේ මේකේ menu එකට යනවා ඉස්සල්ලාම menu එකට ගිහිල්ලා මේකේ පහළට අපි යද්දි ඔයගලන්ට බලා ගන්න පුළුවන් CH කියලා එකක් තියෙනවා ඊට පස්සේ set කියලා එකක් තියෙනවා පහළ button එක set කියන එක press කරාට පස්සේ CH කියන එක highlight කරනවා එතනින් ඔයාලට මේ wheel එක කරකලා මාරු කරගන්න පුළුවන් channel එක 22 වලට ඊට පස්සේ ආයෙ set කියන එක press කරනවා ඊට පස්සේ menu එකට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන උඩ CH22 කියලා ඔයගලන්ට වැටිලා තියෙනවා ඊට පස්සේ මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ A කියලා එකක් තියෙනවා A කියන එක ඊට පස්සේ A කියන එක ඔයා press කරනවා මගෙන් නම් දැන් power එකක් මේකේ දීලා තියෙන්නේ ඔයගලන්ට සමහර විට මෙන්න මෙහෙම තිබ්බා කියමු ඉරි කෑලි දෙකක් වගේ ඉරි කෑලි දෙකක් තියෙනවාට ඔයා කරන්න ඕනේ මේ උඩ තියෙන mod කියන එකෙන් එකපාරක් press කරපුවාට පස්සේ TTL කියලා එකක් වැඩෙනවා TTL කියන එක ගොඩක් වෙලාවට use වෙන්නේ strobe light වලට දැන් ඔයා ඊට පස්සේ මෙතනින් ආයෙ තව එකපාරක් මොඩ් බටන් එක ප්‍රෙස් කරලා මෙන්න මේක දාගන්න ඕනේ මැනුවල් 128 ස්ටොප් එකක් දැන් ගිහලා තියෙන මගේ ඒ කරලා ඔයාලට මෙතන උඩ බලා ගන්න පුළුවන් ෆයර් බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා බලන්න මේ තියෙන ෆ්ලෑෂ් එක දැන් මේ දෙක කනෙක්ට් වෙලා තියෙන්නේ හරි ෆයර් බටන් එක මම එකපාරක් කොම් ප්‍රෙස් කරනවා බලා ගන්න පුළුවන් ඔයගලන්ට ෆ්ලෑෂ් එකේ අවුට්පුට් එක නම් පිටිපස්සට කැම් එකට පේන්නේ නැති මොකද 128 නිසා බලමු අපි එකපාර ස්ටොප් එකක් මම වැඩි කරලා බලනවා දැන් මම දානවා 8ට වගේ දාලා ටිකක් හොඳ නැහැ මේක ගහන ෆ්ලෑෂ් එකට මම කැම් එකට ගහන්න හොඳ නැහැ මේ ලේසර් ලයිට් හොඳ නැහැ අතුළු ඉමේජ් සෙන්සර් එකේ පොඩි කළු පාට ඩොට් එකක් තියෙන බලා හින්දා මම ඒ දේ ගැන ස්පෙෂලි ඔයගොල්ලන්ට කියනවා මොකද ගොඩක් වෙලාවට ෆ්ලෑෂ් එකට කැම් එකේ ලෙන්ස් එක يعني කැම් එක කෙලින් තියන්න එපා يعني ෆ්ලෑෂ් පවර් එකක් ඕම එකපාර එන්නේ මොකද ඒක ඇත්තටම ගොඩක් හොඳ නැති වැඩක් මොකද ඕගොල්ලෝ දැන් DJ පාටි එක වගේ ඉද්දි ෆොටෝ ගන්න ලාට වෙඩින් එක වගේ ඉද්දි DJ පාටි එක අනිවාර්යෙන් තියෙන දේවල් තමයි ලේසර් ලයිට් එක දිගට අපේ ඉමේජ් සෙන්සර් එකට යනවා ෆිල්ටර් එකට කවර් කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා ඒ කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් ලෙන්ස් එකක් යූස් කරන ලාවට UV ෆිල්ටර් එකක් අනිවාර්යෙන් දානවා ඇති ඒ වෙලාවට ඒ ලෙන්ස් එකත් ඒ ෆිල්ටර් එක හරහා ලේසර් ලයිට් එක කෙලින්ම ඉමේජ් සෙන්සර් එකටම යන වෙලාවල් තියෙනවා ඒ කියන්නේ ෆිල්ටර් වෙන්නේ නැතුව ඒ වෙලාවට ඔයගොල්ලන්ගේ ඉමේජ් සෙන්සර් එකේ තියෙන පොඩි පික්සල්ස් පිච්චෙන්න පුළුවන් ඒ වෙලාවට يعني එකක් දෙකක් පිච්චුනට නම් හොයන්නත් බෑ. ඒ කියන්නේ සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් පිච්චුනොත් එහෙම ෆොටෝස් වල පොඩි කළු පාට ඩොට් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඒ දේ ගැන ලේසර් ලයිට් වලට කැම් එක අල්ලන්න එපා. ඒ කියන්නේ අල්ලන ඒ කියන්නේ ඒ වගේ සෙට් වෙන ලාවල් වලට ඉන්න එපා. කැම් එක එක දිගට ලේසර් ලයිට් එක ෆොටෝ ගන්න යන්න එපා. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. දෙතුන් පාරක් නම් එහෙම නටවුල නැහැ. නිතර ඒ වගේ ලේසර් ලයිට් වදින්න ගත්තොත් එහෙම ඉමේජ් සෙන්සර් එක පිච්චෙන්න බලනවා. ඉතින් මේ විදිහට තමයි ට්‍රිගර් එකයි ෆ්ලෑෂ් ලයිට් එකයි කනෙක්ට් කරන්නේ. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකත් එක්ක කනෙක්ට් වෙලා ඉන්න. එහෙනම් පහල තියෙන subscribe button එක subscribe කරලා දැන්ම join වෙන්න අපේ community එකට. එහෙනම් හැමදාම සුබ දවසක්.